ආයුබෝවන් ජීවිතේ එන්නෙන්නම අමාරු වෙනවා එන්නෙන්නටම මේ මාස දෙක තුන ආණ්ඩුව කියන අපිට තවත් ප්‍රතිතද කරගන්න කියලා පේනතෙක් මානෙක අපිට සහනයක් සැනසෙල්ලක් ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් පේන්නට නැහැ නමුත් අපිට ජීවත් වන්න තිබෙන්නේ මේ රට පමණයි ඉන්දියන් සාගරයේ මුතු වැටය රත්නදීපය ජන්මභූමිය මේ රටට කොයි තරම් සතරවරම් දෙවිවරු රකින භූමිය හැම දෙම කිව්වත් මේ දේශපාලන සහ අන්තවාදී නිලධාරී පන්තියෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා පේනතෙක් මානෙක අපට නම් වැඩපිළිලක් නැති තරම්. නමුත් ආණ්ඩුව දැඩි උත්සාහයක් පරිශ්‍රමයක් යොදනවා පවතින තත්ත්වයන් කළමනාකරණය කරගන්න. ගෑස් ටික ලබා දෙන්න, තෙල් ටික ලබා දෙන්න, ඖෂධ ලබා දෙන්න, පොහොර ටික ලබා දෙන්න, විදුලිය ලබා දෙන්න, බදු වැඩි කරන්න, ඒකම ඡන්දයක් පවත්වන්න, නීතිය ස්ථාපිත කරන්න විවිධ ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් ගන්නවා. වැටුප් ප්‍රමාද කරන්න, විධායක නොවන වැටුප් අවස්ථා දෙකකදී දෙන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ලෝකේ වෙනත් ආණ්ඩු කොයි ආකාරයකද ජනතා සුබසිත සහ සුබ සාධනෙ වෙනුවෙන් රාජ්‍ය ආණ්ඩුවේ මැදිහත් වීම සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකාව කෙසේ දීට මුහුණ දෙන්නේ. ඒ නිසා අලුත් ප්‍රවෘත්තියක් තිබුණා BBC වාර්තාවක් නිසා BBC එක ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා කළ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් කරන ලද වාර්තාවක් නිසා ඒ තහනම් කරන්නේ BBC වාර්තාව පුටා දක්වා අයින් කරන්න ඉන්දියා රාජ්‍ය පියවරක් ගන්න තිබුණා කියලා ජාත්‍යන්තරේ වාර්තා කළා. පීඩනය කොයි විදිහද එළඹෙන්නේ? ජනමාධ්‍යත් අපත් ඉන්නේ දැඩි පීඩනයක මේ රටේ ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තා කිරීමේදී. ඒ පීඩනේ සාමාන්‍ය ජනතාවට අපි හැමෝටම එහෙමයි. ඒ නිසා අද අපි සූදානම් දවස ආරම්භ කරන්න මම මේ ප්‍රවේශය ගත්තේ අපි හැමෝම එකයි එක බෝට්ටුවේ ඉන්නේ. එහෙමනම් අපි අපේ පන්තිය අපේ අවශ්‍යතා රැක ගැනීම සඳහා අපි හැමෝම එක්සත්ව එක්සිත්ව කටයුතු කළ යුතුයි. අද මගේ ආරාධිතයන් වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගණිත බැංකු ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක වෘත්තිකයෝ කළු දිනයක් බවට ප්‍රකාශයට පත් කළා තිබුණ අද දිනේ ඇයි එහෙම කළේ මොකටද එහෙම කළේ අරමුණ කුමක්ද කියලා අහන්න අපි ආරාධනා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමිත සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක නදීස සිල්වා ආචාර්යතුමාටත් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක කමිටු සමාජික ප්‍රසාද් කොළඹගේ මහතාට අපත් සමග මැදිරියේ ප්‍රසාද් මහත්මයා ඉන්නවා අයිබෝන් වෛද්‍යතුමනි අයිබෝන් ප්‍රසාද් මහත්මයා GMO එක කියන්නේ රජ වෛද්‍ය නිලධාරීන් සංගමේ කියන්නේ හරිම රැඩිකල් හරිම ප්‍රවේගකාරී තරුණ නායකත්වයක් තියෙන කණ්ඩායමක් දැන් මේ පවතින තත්ත්වයන් එක්ක GMO එකේ පොදු ස්ථාවරය විධායක කමිටුව ඇතුළු සමස්ත ස්ථාවරය කුමක්ද මේ රට මුහුණ පාත් වෙන අර්බුදයේදී රට පහුගිය කාල සීමාවදීම ගත්තාම විවිධ අර්බුද වලට ලක් වෙමින් හැලහැප්පීම් එක්ක විවිධ දුෂ්කරතා වලට ලක් වෙමින් ඉදිරියට ආවා. අපි ජනතාවත් අපි ඒ හැලහැප්පීම් එක්ක දුෂ්කරතාවත් එක්ක ක්‍රමක්‍රමයෙන් රට ස්ථාවර කරගන්න යම් කිසි ආකාරයකින් මේ රටේ ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන අපි ඉස්සරහට ආවා. අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ශාස්ත්‍රය රැක ගැනීම කියන කාරණාව ඉස්සරහට අරගෙන තමයි හැමදාම වෙලාම ආවේ. ඒ වගේම අපි වෘත්තිකයෝ හැටියට අපේ ශාස්ත්‍රය රකගන්න එක අපේ යුතුකමක්. ඒ වගේම අපේ නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් වෙන්න පුළුවන් අනිත් සෞඛ්‍ය පද්ධතීන් වල අනිකුත් නිලධාරීන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් රැකගෙන මේ රටේ සෞඛ්‍ය රැක ගැනීම අපේ මූලික පරමාර්ථයක්. ඉතින් මේ අවශ්‍යතාවයත් එක්ක ඉදිරියට එන මේකේ තියෙන ප්‍රධානතම කාරණාවක් තමයි මේ ඉදිරියට පැමිණීමට નિયમિત බදු මේ නැත්නම් මේ වසර සඳහා යෝජිත බදු දැනට අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන මේ බදු වලට යම්කිසි සාධාරණ මුහුණක් දෙන්න උත්සාහ කරනවා රජය. මොකද මේක පැනවිය යුතුමයි. මේ බදු පැනවීම හරහා තමයි අපිට යම්කිසි සාධාරණයක් කරන්න පුළුවන් නැත්නම් රටේ ජනතාවට සහන සලසන්න පුළුවන් කියන එක. ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ තියෙන ඖෂධවල ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඖෂධවල හිඟයන් සම්බන්ධයෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අපිට ආධාර ලැබුණත් විවිධ උපකාර ලැබුණත් අපිට ඒවා ගෙන්ව ගන්න බැරි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හින්දා අපේ රෝගී ජනතාවෙන්ම අපේ වෛද්‍යවරුන්ත් විවිධ අපහසුතාවයට පත් වෙලා තියෙන ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිකාර කරන අවස්ථාව වෙනකොට ඔය තීන්දුව తీන ගන්න පුද්ගලයා කවුරුත් නැහැ. රෝගියත් වෛද්‍යවරයා තමයි අසරණ වෙන්නේ. ඒ හින්දා අපිට සිද්ධ වුණා පහුගිය කාල සීමාවදීම සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම රජයත් සමග විවිධ සාකච්ඡා කරන්න ඒ වගේම හැලහැප්පීම් කරන්න අපිට තර්ක විතර්ක කරගන්න මේ ඖෂධ ටික ගෙන්න ගන්න අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්න ගන්න ජීවිත ආරක්ෂක ඖෂධ ටික ගෙන්න ගන්න කියලා. ඒක යම් කිසි ආකාරකින් යම් කිසි මට්ටමකට සාර්ථක වුණත් ඊට පස්සේ අපිට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව තමයි මේ බදු ප්‍රතිපත්ති නැත්තම් මේ රටේ තියෙන
වෛද්‍යවරුන්ට වගේම අනිකුත් සෞඛ්‍ය සේවකයන්ට බලපාන මේ කරුණු කාරණා හින්දා රටේ සෞඛ්‍ය පද්ධතිය විශාල කැළඹීමකට ඒ වගේම වෛද්‍යවරුන් හිටිය ගත්තාම වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර යාමකට බුද්ධිගල්ණයකට ලක් වෙමින් පවතිනවා. ඒක අපි දකිනවා ඉදිරියේදී මේ සෞඛ්‍ය කියන පද්ධතිය මුදුන් මුල හොලවන්න උත්සාහ කරනවා කියන එක මේ බදු ක්‍රමය හරහා. මොකද දකුණු ආසියාවේ මොකද ආසියානු මේ රාජ්‍යයන් තුල ගත්තාම වැඩිම බදු අනුපාතය ඉන්නේ 36 අපේ රටේ. හොඳයි. රජයේ නව බදු ප්‍රතිපත්ති රැහිව වෘත්තිකයන් කළු විරෝධතා සතියක් ආරම්භ කර තිබෙනවා. අපේ ප්‍රවෘත්ති කාමරයේ ඉන්න අපට ලැබෙන තොරතුරු වලට අනුව GMO, FUTA, engineers, bank staff, lawyers මේ කියන්නේ වෛද්‍යවරුන් ඒකම විශ්වවිද්‍යාල සමිති සම්මේලන ආචාර සමිති සම්මේලන ඉංජිනේරු මහත්මහත්මීන් බැංකු නිලධාරී මහත්මහත්මීන් නීතිඥ ප්‍රජාව ඇතුළු සියලුම වෘත්තිකයෝ තමන්ගේ මේ මැදපන්තියේ උපේන වැටුපෙන් ශාල මුදලක් බදු හැටියට රජය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පාත්වා තිබෙන උසස් පෙළ විභාගය ආරම්භ වී තිබෙනවා. විදුලි බල මණ්ඩලය කියනවා අපිට ලයිට් නොකපන්න බෑ කියලා. මහජන උපයෝගිතා කොමිසම කියනවා අපි උසස් පෙළ තියෙන වෙලාවේ රෑට ලයිට් කපන්න දෙන්නේ නැහැ කියලා. කවුද එතකොට මේක පාලනය කරන්නේ? ප්‍රයෝගිතා කොමිසම කියන දේද ජනතාව අහන්න ඕනේ? විදුලි බල මණ්ඩලය කියන දේද අහන්න ඕනේ? කැබිනට් මණ්ඩලය කියන දේද? විෂය බාර අමාත්‍යවරය කියන දේද? රට මේ තැන්වල හරිම අරාජිකයි. නායකයෝ නැති තරමටම තීරණ ගන්න බැරි තරමටම තල්ලු වෙලා ගිහිල්ලා. මම කැමති වෛද්‍යතුමනි ඔබෙන් අහන්න අද රාගම රෝහල කළු බෝවිල රෝහල ඇතුළු ස්ථාන රැසක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ පහළ කම්කරු ප්‍රජාව එහෙම නැත්නම් කනිෂ්ඨ කාර්ය මණ්ඩල විරුද්ධතා පැවැත්තු. ඔවුන් කිව්වා බදු කෙසේ වෙතත් ඔවුන්ට ජීවන වියදම බස් වියදම බැංකු පොලි කන්න බොන්න අමාරු වෙනසයි අපි පාරට බහින්නේ කියලා. වෛද්‍යවරු කියනවා අපිට වැටුප් දුන්නට වඩා නැ වැටුපෙන් වැඩි කොටස බදු වලට යනවායි කියලා. ඔබ කියනවා වෛද්‍යුන් කොටසක් රට හැරදා යන්න හදනවායි කියලා. සමාජ වගකීම නැත්නම් රටක් හැටියට මේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම රෝගියාටත් සාකාර්ය මණ්ඩලයටත් රජයටත් තිබෙනවා. ඔබලා යෝජනා කරන්නේ මොකක්ද? බදු නොගහ මේ අයවැය පරතරය අයින් කරන්නේ නැතු කොහොමද ආණ්ඩුවක් අරන් යන්නේ කියලා ආණ්ඩුව පැත්තෙන් අහනවා. ඔබලට යෝජනාවක් එක්කද මේ විරෝධතා පැවැත්වෙන්නේ? ආයෙමත් මම හිතන්නේ රෝගීන් සෑහෙන පීඩාවට පත් වෙනවා. ඒක වළක්ව ගන්න ඕනේ. ඔව්. බදු නොගෙවනවා කියන කාරණාව මෙතනින් අපි බැහැර කරන්න ඕනේ. බදු ගෙවිය යුතුයි. නමුත් බදු එකතු කරන නැත්තම් මේ බදු සම්බන්ධයෙන් ගත්තාම ඕගෙම ස්ලෝගන් එකක් තියෙනවා පාටයක් මේ මල නොතලා රොන් ගන්න කියන එක. ඒ වගේ බදු ගන්නකොට ඒ බදු තියෙන අපි දන්නේ මල නොතලා නෙවෙයි ගහේ මුලත් එක්කම ගලවලා තමයි දැන් මේක එකතු කරන්න හදන්නේ. ඒකයි තියෙන ගැටලුව. නැත්තම් බදු ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. බදු යම් කිසි මට්ටමක උපයනට බද්දක් ගෙවිය යුතුයි. ඔබල යෝජනා මොකද? සීමිත කාලයක් එක මම මේ වැඩසටහන කරන්නේ. අපි බදු ගෙවීම පැහැර හරින්න කියනවා නෙවෙයි ඒව සංශෝධනය කරන්න. ස්ථාවරය මොකක්ද? ස්ථාවරය බදු ගෙවන්න ඕනේ. නමුත් බදු ගෙවිය යුත්තේ මේ ආකාරයෙන් බදු ගෙවන්න නෙවෙයි. කොහොමද ගෙවන්න ඕනේ කියලා පිටු කෙටුම් පතක් හදලා ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශ අමාත්‍යාංශ ලේක දීලා තියෙනවා. දීලා තියෙනවා. ඒකේ තිබෙන ප්‍රධානම කොන්දේසි මොකක්ද? ප්‍රධානම කොන්දේසිය තමයි මේ වෙලාව වෙනකොට රුපියල් ලක්ෂයකට බදු සීමාවකට ගේන එක තමත්ම සාධාරණයි. මිනිහෙක් රුපියල් 30,000කින් යම් කිසි වැඩක් කෙරුවා නම් මේ වෙනකොට ඒක රුපියල් 90,000ක් වෙලා තියෙනවා. මේ මේ කාලේ සීමාව. ඔබ කියන්නේ මේක අඩු කරන්න කියලා. මේක අඩු කරන්න මේ බදු සීමාව ලක්ෂ 2 දක්වා ගේන. එතකොට සාමාන්‍ය මේ ජීවන වියදමට සරිලන විදියට යම් කිසි ආකාරයකින් මිනිසුන්ට ජීවත් වෙලා බදු ගෙවන්න පුළුවන්. වෛද්‍ය කරන්න බැරි වුණොත් අපි ඊටමත් අසරණවා සහ වෛද්‍යුර් මේ රට හැරියාම ඊටමත් සීග්‍රයෙන් සිද්ධ වේවි. ඔබලා එහෙම වුණොත් වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගණන විදිරියේදී අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. මොකද මේක මේ රට සෞඛ්‍ය ශේෂ්ත්‍රෙම සම්පූර්ණ විනාශ කරන ක්‍රමවේදයක්. ආණ්ඩුව අකුල ගත්තේ නැත්නම් බදු ප්‍රතිපත්තිය ලෙඩ්ඩු වෙච්ච අපට අහිංසක මිනිසුන්ටත් වෛද්‍ය ප්‍රජාවටත් අනිකුත් කාර්යබන්ඩයට මොකද වෙන්නේ? ඔන්න මොකද්ද නදීෂ් මේ බ්ලැක් කැෂුවල් ඩේ එහෙම නැත්නම් කළු සඳුදා දිනයක් ප්‍රකාශයටපත් කළා මේ ඔබලත් ඊට සහාය දක්වනවා කියලා අපිට වාර්තා වන්නේ කුමක්ද මේ ඔර්ෂා මම හිතන්නේ අපි අද දවස පටන් ගත්තම මේ දවසෙන් පස්සේ කළු සතියක් අපි විශ්වවිද්‍යාල සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අපි අද තීරණය කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න මේක අපි ක්‍රියාත්මක කරන්න තීරණය කරේම පහුගිය දවස්වල අපි සාකච්ඡා මාර්ගයෙන් ආණ්ඩුව සමග මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡාවකට එන්නට උත්සාහ කරනවා. හැබැයි මේ සාකච්ඡාවල ප්‍රතිඵලය වෙන්නේ මම හිතන රංජිත් සිඹලාපිටිය ඇමතිතුමා සමග අපි පළවෙනි සාකච්ඡාව අද වෙනතුරු රංජිත් සිඹලාපිටිය ඇමතිතුමාගෙන් අපට පිළිතුරක් නැහැ. ඉන්නතුරු අපි තීරණය කරා මේ තියෙන තත්ත්වය පිළිබඳව රට වැටී තියෙන තත්ත්වය මත
බදුවල සිදුවිය යුතු දේ පිළිබඳව සාකච්ඡාවක් ගන්න මේ දක්වා එය සාධාරණ මට්ටමකට පැමිණලා නැහැ. ඒ නිසා අපි හිතුවා වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතුවක් හදාගන්නට. මේ වෙනකොට මේ වෘත්තීය සමිතිය ප්‍රධානව ඒ කියන්නේ අපි GMO එක, FUTA එක, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, බැංකින් යුනියන් එක, මෙඩිකල් ෆැකල්ටි ටීචර්ස්, ඩෙන්ටල් ඩොක්ටර්ස් මේ ලංකාවේ 15ක් මේ විදිහට ආයතන මෙඩි අපිට එකතු වෙලා තිනවා අද දවසේ වරාය සේවක සංගමයෙන් සියලුම දෙනා මේ अलायंस के एक में वृत्तीय समिति एकमुतुव सामग्री एकमुतु ना में बदु प्रतिपत्ति ये रही वक्त ही तो कराने तो न देशपालन या पक्ष मुकुट ने किसी चंद्य प्रकाश रिपात के लिए भी नहीं कह मामी यहाँ ने पहले वहाँ में वेलावे किसी तो देशपालन की तरफ सियाल ल देशपालन के बिना राते අපට සිද්ධ වෙලා තියෙනවා රටේ පුරවැසියෙ විදියට දේශපාලනයේ සාර්ථක වෙච්ච නැති රටක අපේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට නතිෂ් ඒ කියන්නේ ඔබලා මේ කළු සතිය නිසා මේ සතිය දරුවන්ට උගන්වන්නේ නැද්ද ඔබ ඔබ විශ්වවිද්‍යාල නියෝජනය කරලා දිලිව විශ්වවිද්‍යාල ආචාර්ය දරුවෝ ඉගෙන ගන්න ඕනේ දරුවෝ පැහැදිලිවම ඉගෙනීම් කටයුතු කිසිදු දෙයක් අපි මේ වෙනකොට අතපසු කරන්නේ නැහැ මේ සතියේ බ්ලැක් මේ සතියවත් මේ බ්ලැක් වීක් එකේවත් අපි මේ දේවල් කරන්නේ නැහැ මේ බ්ලැක් වීක් එක ඇතුලේ වෙන ක්‍රියාදාමය අපි කියන්නට ඕනේ මේ ක්‍රියාදාමයේ ඇතුළත මුළු මහත් විශ්වවිද්‍යාල පද්ධතිය පුරාවම කළු අපි මේ කළු අපි යොදා ගන්නෙම මේක අඳුරු අඳුරු සතියක් මොකද විශ්වවිද්‍යාල කටයුතු අනාගතය අපිට දැනගන්න නිසා ඒක සියල්ල කලින් සරසලා අපි කළු හෙට දවසේ මේ කළු පටි බැඳ ගැනීම සහ කළු වලින් පැමිණීම අපි නිරන්තරයෙන් ඊට අමතරව අපි තීරණය කරලා තියෙනවා මේ වෙනකොට ආණ්ඩුවට රතු එළියක් නිකුත් කරන්න ඉදිරි වැට කටයුතු සම්බන්ධයෙන් ඉදිරි වැට කටයුතු කියන්නේ විශ්වවිද්‍යාලවල අපි සිදු කරන මේ කටයුතු වලට අමතරව සිදු කරන අනෙකුත් කටයුතු කියන්නේ විශ්වවිද්‍යාල තුල තියෙන රැස්වීම වලට සහභාගී වීම කමිටීස් වල සහභාගී වීම මේ කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල තීරණයක් ගැනීමට නියමිතයි ඒ වගේම ඉදිරියේදී විශ්වවිද්‍යාල පද්ධතිය මේ විදිහට නම් නඩත්තු වෙන්නේ රෝෂාන් අපි මේ සතියෙන් පස්සේ ඒ සම්බන්ධව දැනෙන තීරණයක් අනුලේ ගන්න වෙනවා මා කැමති රජ්‍ය වෛද්‍ය නිධානගේ සංගමේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නද බලාපොරොත්තු වන්නේ රටක් හැටියට අපි යෝජනා කරන්නේ නමුත් ඔබලගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නට උනේ මා යෝජනා කරන ජනමාධ්‍යවේදී වෙන අපට තවුරු අරින්නවා නම් ඇවිල්ලා අපි වෙනුවෙන් කතා කරන්න අපි අනුන් අය කතා කරනවා නම් මේ 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 බරපතල බදු අපිට දැනෙනවා අපිට හොඳටම දැනෙනවා හැබැයි අර ඇහෙන අඬන්න කඳුළුනේ ඇස්වලේ තරමටම අනික ඒක ප්‍රශ්න සංකීර්ණයි මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මොකක්ද ඔබතුමාලට තිබෙන ප්‍රවේශය මේට අධිකරණ ක්‍රියාවලියකට යන්න මොකද ඊට වඩා කැබිනට් ඇත් එක්ක සාකච්ඡා මේසයට යන ජනාධිපතිවරයා හම්බ වෙන්න අග්‍රාමාත්‍යවරයා හම්බ වෙන්න එහෙමනේ වැඩසටහනක් නැද්ද නදීෂ් ඇතුළු GMO එකට ඔය GMO එක මේ බඩු කතා කරු බඩු කාරණාව සම්බන්ධයේදී අපි යෝජනා කරන වෛද්‍යවරුන්ගේ කාරණා සම්බන්ධයෙන් නෙවෙයි වෛද්‍යවරුන්ත් ඇතුළුව මේ මහත් ප්‍රජාවටම වෙලා තියෙන අසාධාරණ සම්බන්ධ ඔබ කිව්වා වගේ ඔබට වගේම අපිට වගේම ඔබටත් තියෙනවා මේ රටේ ඉන්න සමස්ත ජනතාවට මේ බදු ක්‍රියාත්මක වීමේදී දැඩි අසාධාරණයක් තියෙනවා මේවා මේක දැන් අපි මේ සම්බන්ධයෙන් මේ මේ බදු ප්‍රතිපත්ති කවුද හැදුවේ මේ ප්‍රතිපත්ති හැදුවේ රජය වෙනින් කවුද නිර්මාණය කරුවේ මහ බැංකුවේ ඉන්න වෘත්තීය සමිතිය කියන ඔවුන් ඉදිරිපත් කරපු මේ ලේඛනයක් නෙවෙයි මේක ලියකියවිල්ල නෙවෙයි කියලා එහෙනම් කාගේ වමනාවටද මේක හදන්නේ ඒ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා විවිධ පාර්ශ්ව සංගම දේශපාලන පක්ෂ ඒ වගේම මහානායක බවරු වෛද්‍ය සංගමෙන් හම්බෙලා තියෙනවා ඔවුන් පවා මේ සම්බන්ධව අප්‍රසාදය පළ කරලා තියෙනවා ඒතකොට මේක ප්‍රධානයෙන් ආණ්ඩුවේ අප්‍රසාදයේ ආණ්ඩුවේ අකටයුත්ත නොහැකියාව වහගන්න කරන දෙයක් රටවැසියව දැනගන්න මේ අතරේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය රටේ ක්‍රියාත්මක වෙනවා මේ අතරේ ඉන්දියාව චීනය සමග ගනුදෙනු රාජ්‍ය ත්‍රාන්තික අන්දමින් සිදු වෙනවා එතකොට ඒ අතරතුර විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ රටේ වෛද්‍යවරු මම කතා කරන්නේ වෘත්ති සමිතිය වලට රටේ දේශපාලන කතා කරන අයිතියක් තියෙනවා අපිට ගරු කරනවා නමුත් අපි මුලින්ම විසඳාගත යුතු දේ පුළුල් චිත්‍රයට යන්නට කලින් අපට ඕනේ බෙහෙත් ටික සහ වෛද්‍යවරු දුප්පත් මිනිසුන් සල්ලි අතේ නැහැ ප්‍රයිවට් හොස්පිටල් යන්න බෑ බෙහෙත් නැහැ පිළිකා රෝගීන් වකුගඩු රෝගීන් ඇදුම රෝගීන් ඇස්ම රෝගීන් ඔබ දන්නවනේ මේක ඒකට බෙහෙත් ටික ඕනේ අපට අනිවාර්යයෙන්ම අපිට එහෙම නැත්නම් පඩි දෙන්න බෑ අපට ඔබලට ඔව් ඔබලා දැන්න ගන්න පඩිට අපිට බෙහෙත් ටිකක් දෙන්න කරුණාකරලා කට්ටියක් යන උද්ඝෝෂණයට කට්ටියක් වෝඩ්ස් වල ඉන්න ඔබලා කට්ටියක් උගන්නලා කට්ටියක් විරෝධය පළ කරන්න කරුණාකරලා පුරවැසියාව විත්තිරේතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රජාව ඔබලට එරෙහි වේ රෝගී ප්‍රජාව ඔබලට එරෙහි වේ සියලුගේ වැටුප් ප්‍රශ්න ප්‍රතිවරු මේ වන කොටත් ඉගෙනීමේ කටයුතු සිද්ධ වෙනවා මේ වන විටත් නෑ වැඩේ වෙන්න යන විදිය අපට ඇච්චර හරියන්නේ නෑ ඔබලා කියන දැඩි ක්‍රියාමාර්ග ගන්න යනවා දැඩි ක්‍රියාමාර්ග जनता
අපිට බෙහෙත් එක බලලා රෝගියට බලලා ලියලා දෙන්න පුළුවන් බෙහෙත් එක ගැනීමේ හැකියාවක් තියෙනවා බෙහෙතේ තියෙන ඉස්කිරිට ඒක දෙන අයත් එක්ක අපි බලාගමු ඔබ ලියලා දෙන්න මෙච්චර කාලයක් අපි සේවා කරන්නේ මේ මෙතුවක් කාලයකට ස්කෑන් කරන්නේ නැහැ මෙතුවක් කාලයකට ජනමාධ්‍ය තුලින් වේවා ඔබතුමන්ලගේ රාජකාරිය වේවා මේ රටේ තියෙන ඖෂධ හිඟේදී ඉදිරියට ඇවිල්ලා ජනමාධ්‍යයට බලටත් ඉස්සරහින් ඉඳලා වෘත්තීය සම්පතක් හැටියට අප කතා කරේ නැද්ද අපිට ලියන්න පුළුවන් රෝගියා පණ දිනකොට ජනමාධ්‍යයෙන් ඇවිල්ලා කතා කරන්නේ නැහැ රෝගියා පණ දිනකොට වෛද්‍යවරයා තමයි අසර අසරණ වෙන්නේ වෛද්‍යවරයාට දෙන්න තියෙන බෙහෙත්ටි කාට ලියලා දෙන්නේ ඒ ඒ ඒ ඒ පුද්ගලයාට ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ ඒ මිලදී ගන්න තැනක් තියෙන්න ඕනේ රටට ගෙන්නන්න ඕනේ ඒකක්වත් කතා කරලා තියෙනවද කවුරු ඒක මේ වෙනකොට තියෙන බරපතල ගැටලුවක් ඇයි එහෙමනම් ඔබලා ප්‍රයිවට් චැනල්ස් වලට ඩයරි සිස්ටම් එකේ අස්සම් කරලා ශල්‍ය වෛද්‍යුරි බදු ගහන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රයිවට් හොස්පිටල් වලට රජයේ වෛද්‍යවරු යොදවන්නේ නැහැ රජයේ වට නියාමනේ නැහැ නෑ නෑ නියාම ඔයාලා අත සීල් ගහලා හොස්පිටල් එකට යන්නේ නැත්නම් නෑ වෛද්‍යව මූලිකව මතක තියාගන්න පෞද්ගලික රජයේ රජයේ වෛද්‍යවරු රජයේ රජයේ කාලය තුලදී පෞද්ගලික චැනල් සේවාවක හෝ යම් කිසි ආකාරයක ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ නීති පද්ධතියක් නෑ ඒක මුලින්ම හොයලා රජ කියන්න ඕනේ ජෙම්ඔ එක නෑ ජීවන වෘත්තිකයෝ ඔව් ඒක කරන්නේ ජනමාධ්‍ය වලට කක් කීමක් තියෙනවා. ඔබලා කරන්නේ නැහැ නේ. ඔබලා කරන්නේ නැහැ. අපි අපේ කරන්නේ නැහැ. අපිට කළ හැකි නම් අපිට හොස්පිටල් වල ගිහිල්ලා බලන්න දැන් ඉන්න බෝඩ් එකේ ඉන්න කෙනාද තනකින් ඉන්න හොයලා බලන්න. නැහැ නැහැ. ඒගෙන අපි ඒ සම්බන්ධ ප්‍රතික්ෂේප කරනවා. මොකද ජනමාධ්‍ය කැටියට ඔබට වකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අපිට වකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් යම් කිසි පැමිණිල්ලක් ආවොත් වකීම තමයි කරන්නේ. ඒක තමයි. පැමිණිල්ල කියනවා. නැහැ නැහැ. පැමිණිල්ලක් ආවොත් ඒ සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු අස්සම් කරන්නේ ඩයරි එකක. ඔව්. කාඩ් එක ගහන්නේ ඒ විතර නෙවෙයි නෑ ඔබ දන්නේ නෑ රොෂාට එන්නේ නෑ මේක GM එක හොයන්නේ නෑ GM එක ඒකට නෙවෙයි හොයන්න තියෙන්නේ එහෙනම් මොකද GM එක ඉන්නේ GM ඒ කියන්නේ ඒවා වෘත්තීය නෑ 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 වෘත්තීය සමිතියේ කාර්යභාරය ඔබතුමා ඉගෙන ගන්න ඕනේ වෘත්තීය සමිතියේ ඉන්නේ ඒවා හොයන්නේ නෙවෙයි ඒවා හොයන්න ආයතන තියෙනවා ඒවා හොයන්න අධ්‍යක්ෂකවරු ඉන්නවා ඒකට පඩි ගන්න මිනිස්සු ඉන්නවා ඔබතුමා ඒගොල්ලන්ගෙන් අහන්න ඇයි මේ හොයන්නේ නැත්තේ කියලා අපිත් ඒකට විරුද්ධයි अभियोग අභියෝග කරනවා කියලා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. මීඩියා සබ්ජෙක්ට් එක මහත්වය අපි නෙදන්නේ. ඒතකොට අපිට පුළුවන් මීඩියා එකේ අඩුපාඩු රටට කියන්න. අනිවාර්යයෙන්ම වෛද්‍යවරු වෛද්‍ය ප්‍රජාව දන්නේ වෛද්‍ය ප්‍රජාවගේ අඩුපාඩු. ඔබලට හදන්න පුළුවන් මේ සිස්ටම් එක. ඔබලා දන්නවනේ බෙහෙත් අඩු දැන්. ඔබලා දන්නවනේ මේ හොස්පිටල් වල වෙන දේවල්. ඒවත් ප්‍රශාන්ත කරන්න මට වෙලාව මදි ඔබට දෙන්න. රොෂාන් ඒක නෙවෙයි කැටලුව තියෙන්නේ. වෛද්‍යවරයෙක් වෛද්‍ය නේ ඒවත් බදු වලට එන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම. බදු ඔබ දැන් පහසුකට ශල්‍ය වෛද්‍යවරයෙක්. දිනකට එකතු කරන මුදල කොපමණද කියලා ශල්‍ය වෛද්‍යරු කිව්වේ කී දෙනෙක් දන්නවද ඔබ දන්නවද කියලා විවිධ මුදල් විවිධ ඔබ දන්නවද ඔව් දන්නවා ඔබතුමාට අවසන් වශයෙන් තත්පර 30ක් මා දෙන්න මේ තත්වයන් වල අපටත් වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ නැති වෙන්න පුරවැසියව රවට්ටන්න නැති වෙන්න අයිතිවාසිකම් දිනා ගන්න ගමන්ම කරන්න යෝජනාවක් තමයි අධිකරණ ක්‍රියාවලියක් ඇතුළේ මේ දේ කටයුතු කරන්න බැරිද සාකච්ඡා මට්ටමේ විසඳන්න බැරිද කියලා මම ඔබතුමාට අහන්නේ පැහැදිලිවම අපි කියන්නේ රොෂාන් සාකච්ඡා මට්ටමට අපි මේ වෙනකන් උත්සාහ කරලා තියෙනවා මේ වෙනකන් කිසිදු සාධනීය පිළිතුරක් අපිට නැහැ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වෙනකොට අපි කතා කරගෙන පවතිනවා හැබැයි අපි දැක්කා ඊයේ අදහස් ප්‍රකාශ කරනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පොතේ නැති නීති අරන් ඇවිල්ලා ආණ්ඩුවේ මේ පොලිස් රස්තවාදී ක්‍රියාත්මක වුණේ ඒ වගේ රටක අපි ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙන රටක අපට තීරණය කරන්න සිද්ධ වෙන්නේ ඉදිරියේදී අපි ජීවත් වීමේ අර්බුදයක සිටින්නේ ඒ ජීවත් වීමේ අර්බුදය රටට දැනෙනවා වගේම මේ රටේ පුරවැසියෝ සියල්ලන්ටම දැනෙනවා ප්‍රශාන් අවසාන වශයෙන් කියන්නට ඕනේ බුද්ධි ගලණේ විතරක් නෙමෙයි මේ රටේ කම්කරු වගේ ඉඳලා ඉදිරියේ කම්කරු වගේ ඉඳලා ඩොක්ටර් ලෝයර් මේ හැමෝම රට යන්න අරන් තියෙන්නේ අපි ඒලියන්ස්ලා නෙවෙයි හොඳ හැමෝටම මේක පොදි බහුසූති වෛද්‍යතුමනි බහුසූති ආචාර්යතුමනි මේ සාකච්ඡා මේ පෞද්ගලික අපේ ප්‍රශ්නයක් නෙවෙයි රටේ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට දේශපාලකයෝ තනි උත්තර සෙවිය යුතු නෑ අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් පුරවැසියෝ වග කියන්නට ඕනේ යකාගේ හැටියට විමානේ අපි යක්කු හින්ද තමයි අපි දුණු ඡන්දෙට තමයි අපිට අවශ්‍ය දේවල් අපි හදාගත්තේ ඒ නිසා අපි ගිහින් එනම් බහුසූති ඔබතුමාට බහුසූති අපි සමු ගන්නවා දැන් ප්‍රවෘත්ති බලමු සුබ රාත්‍රියක්